ලෝකේ බෞද්ධයන් අතර අපිට ලෝකෙ වෙනත් රටවල බෞද්ධයන්ට වැඩිය විශාල අයිතියක්, විශාල වගකීමක්, විශාල උරුමයක් තියෙන පිරිසක්. අපිට අවුරුදු 2500ක අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් තියෙන පිරිසක්. ඒ වගේම ලෝකේ පැරණිම උක්ෂරාජානන් වහන්සේ, ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ආරක්ෂා කරන එකම පිරිස මේ රටේ සිංහල බෞද්ධ. ඒ වගේම දන්ත ධාතුන් වහන්සේලාගෙන් දෙනම මේ රට ඇතුලේ වැඩවාසය කරන ඒ දෙනම ආරක්ෂා කරන්නේ මේ රටේ සිංහල බෞද්ධ. ඒ වගේම සර්වඥ ධාතුන් වහන්සේලා 14 නමක් පමණ අයිති ආරක්ෂා කරන්නේ මේ රටේ සිංහල බෞද්ධ. ඒ වගේම පාලි භාෂාව භාෂාවක් හැටියට සාහිත්‍යයක් ඇතිව ආරක්ෂා කරන්නේ මේ රටේ සිංහල බෞද්ධ. එතකොට අවුරුදු 2000 ගණනක් මේ රට ජාතියත් ආගමත් ආරක්ෂා කරන උත්තරීතර වැදගත් පක්ෂ දෙකක් තියෙනවා. අවුරුදු 2500ක් පැරණි මේ පක්ෂ දෙක. ඒ පක්ෂ දෙක තමයි ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙක. කබල් කාලකන්ණි දේශපාලන පක්ෂ නෙවෙයි. ඊට වඩා විශාල අයිතියක්, විශාල උරුමයක් ආරක්ෂා කරේ මෙරටේ ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙක. මම නඩු 7ක් මේ දවස්වල උසාවියේ පෙනී. එකක් අපේ බුදුරජාණන් වහන්සේට නින්දා අපහාස කිරීම පිළිබඳව, ඊතර දේවගැතිවරයෙකුට විරුද්ධව මේ දවස්වල මම අධිකරණයට ගිහිල්ලා ඉන්නේ. ඒ වගේම අපේ රට ශාසනයට පූජ කරපු රටක් කියලානේ අපි කියන්නේ. පූජ කරාට වෙන්දේසි කරනවානේ. රටේ සම්පත්. දැන් තෙල් ටැංකි ටික විකුණන්න ගිහිල්ලා දැන් මම නඩු දාලා තියෙනවා. දැන් ත්‍රිකුණාමල වරාය. ඒක ලෝකේ තියෙන හොඳම ස්වභාවික වරාය. ඒකත් අපිට අහිමි වෙන්නේ යනවා. එතකොට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය. නැගෙනහිර එක විකුණන්න ගියා. ඒක මං ඉදිරිපත් වෙලා විශාල සටනක් කළා. මතක ඇති මේ පින්වත්. මේ වගේ අපේ අපි මේවට කිව්වේ අපේ සම්පත් කියලා. දැන් මේ දවස්වල ජලයනේ. අපි කිව්වේ ජල සම්පත කියලා. ඒ හින්දා ජලයත් එක්ක බැඳුණු සංස්කෘතියක් තිබුණා අපිට බෞද්ධයන්. බෞද්ධයෝ විශේෂයෙන්ම උපතේ සිට අවසානයේ දක්වා පාවිච්චි කරන උතුම්ම දේ තමයි ජලය. හැබැයි දැන් මේ රට ජාත්‍යන්තර වශයෙන් විශාල ආක්‍රමණයකට ලක් වෙච්ච රටක්. පැත්තකට මේ රටේ සම්පත් නොහිතපු විදියට විකුණන්න යනවා. දිගින් දිගටම ඒ සම්පත් අපේ සම්පත්. දැන් ටෙලිකොම් එක විකුණලා. එතකොට පරායවල් හම්බන්තොට වරාය විකුණලා ඉවර. මේ අපේ දේවල්. එතකොට දැන් ගපුර් බිල්ඩින් එක විකුණන්න යනවා. කොට සේජ් හෝටලේ විකුණන්න යනවා. හිල්ටන් හෝටලේ විකුණන්න යනවා. යාපෝස් ග්‍රවුන්ඩ් එක විකුණන්න යන කොටුවේ පොලිස් හෙඩ් ක්වාටර්ස් විකුණන්න යනවා. මේ වගේ මේ සම්පත් රාශියක් විකුණන්න හැම රජයක්. ඒක නිසා තමයි මම කිව්වේ අවුරුදු 2500ක ඔප්පුවක් තියෙනවා ඔබලට. රටේ අයිතිකාරයෝ විදියට ජීවත් වෙන තාක් මේව රැක ගන්න පුළුවන්. බෝඩින් කාර විදියට ජීවත් වෙනවා වැඩේ කරන්න බෑ. ඕන දෙයක් වෙච්චාම මං විතරක් ගියොත් ඇති කියලා හිතුවොත් මේ දරුවන්ට රටක් දෙන්න